Aipawang kita pilihkanlah Tech for You magi YouTube channel kita, yalu silo denama. Meta selama komputer scan video setiap kali komputer repairing samandeva, mangkarna wenat repairing samandeva, elektronik patte deval. Itu electrical gerat manggoda turut kata kalau tiada makaling, itu dia kianam kaldu, itu dia gaman karane kohmade, itu dia mainne kohmade, ini bagai deval. Itu ikan kata kalau mama itu house wiring kianat video setiap kali orang kelam goda house wiring ikan kena goda kerti lim kerla tiada. Tech polling house wiring mika na kana kati no na tang kausa di kawa weta kihila ikolan trust na tiyo no weta kata ting meo kohomati kata nikela eti mede wala pi saralo bala mo ting saralo belo wata mangi di di ni a ting ka di wala hama di amo ke kila tina pala po tuna me ni waso e ting kina pala mala weti e ting okolo ni waso e ting kina magi video stika balan na kiso tati mo ngala tana kano yo ke magi kaling electrical kana tina mo li katikat balan na mo ko di kana tang මේක ගොඩක් අමාරු වෙනවා මොකද මූලික බේසික් ටික නැතුව විදුලිය මයින් විදුලිය එකකේ මොකද්ද මේ දේවල් නැතුව අපිට මේක ගමන යන්න බෑ. ඉතින් අද මම කතා කරනවා නිවාස වයරින් කිරීම ගැන පටන් ගන්නවා. ඉතින් වීඩියෝ මලාවේදී මම අද පටන් ගන්න නිවාස වලට විදුලිය එන්නේ කොහොමද? මේකදී මම විදුලිය උත්පාදනය ගැන මේ කතා කරන්න යන්නේ. අපේ ගෙදර සර්විස් වයර් එකේ ඉඳන් අපිට එන කරන්ට් එක අපේ ගෙදර උඩට එන්නේ කොහොමද කියන එක. ඉතින් මේක න්‍යායාත්මක මූලික දැනුමක් නැති කෙනෙකුට වුණත් මේක තේරෙනවා කොහොමද මේක වෙන්න ඕනේ කියලා. ඉතින් මේක හරියට දන්නේ නැති අය තමයි මම මේක කියලා දෙන්න යන්නේ. කොහොමද අපේ සර්විස් වයර් එකෙන් අපේ ඇතුළට විදුලිය එන්නේ. ඉතින් නිවසක විදුලි ස්ථාපනයක් කියන්නේ මොකක්ද? විදුලි ස්ථාපනයක් කියන්නේ අපේ සර්කිට් එක. අපේ ගෙදර තියෙන විදුලි පිහිටවුම. ඉතින් විදුලි කියන්නේ අපේ මේන් බෝඩ් එක තියෙනවා, ඊට පස්සේ සර්කිට්ස් තියෙනවා, ප්ලග්ස් තියෙනවා, ස්විච් තියෙනවා, ලයිට් තියෙනවා. මේ හැම දෙයකම තමයි අපි විදුලි ස්ථාපනය කියන්නේ. විදුලි සර්කිට් එක විදුලි පිහිටවම. ඉතින් මේ පිහිටවම ප්‍රධානම දේ තමයි ඉස්ලාම නම්බර් 1 වෙන්නේ ආරක්ෂාකාරී බව. ඒ කියන්නේ ප්‍රොටෙක්ෂන් එක. ප්‍රොටෙක්ෂන් එකට තමයි ඔය ඩී බෝඩ් එකේ තියෙන, ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ, මේන් බෝඩ් එකේ තියෙන හැම කැලලම දාලා තියෙන ප්‍රොටෙක්ෂන් එකට. ඒ වගේම ප්‍රොටෙක්ෂන් එක කැලේ තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්ථාපනයේ ප්‍රොටෙක්ෂන් එක. ඒ කියන්නේ සර්කිට් එක ආරක්ෂා වෙන්න ඕන. වයර් උණු වෙන්න බෑ, වයර් ඉනි ගන්න බෑ. ඒ වගේ ස්ථාපනයේ තියෙන ආරක්ෂාව. ඊළඟට ස්ථාපනයේ භාවිත කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාව. ඊට පස්සේ තියෙනවා බැරවල ආරක්ෂාව. බැර කියන්නේ අපි වචන වලින්ම කතා කරන්න ඕනේ මෙතනදී. නැත්තම් අපේ බඩු එහෙම කියලා හරියන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකල් බඩු එහෙම කිව්වොත් ඒක වැරදි. කැතයි එහෙම. මොකද ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙක් එහෙම කතා කරන එක වැරදි. අපේ ලෝඩ් කියන්නේ අපේ බල්බ් ටික. එතකොට අපි යූස් කරන හීටින් එලිමන්ට්, එතකොට ෆෑන්, මෝටර් වගේ දේවල්. ඉතින් මේ වගේ ආරක්ෂාව. ඉතින් මේ වගේ ආරක්ෂා කරගන්නවා නම් අපිට මේ හැම එකම 230. මේ හැම එකම 230 වෝල්ට් තමයි එන්නේ ලංකාවේ. ඉතින් මේ හැම එකකම අතට අපි පාලනය කරගන්න ඕන මොනවද? අපි පාලනය කරගන්න ඕන ධාරාව. මම කියලා තියෙනවා කලින් මගේ වීඩියෝස් වල විදුලිය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම. ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක තමයි විදුලිය කියන්නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන පීඩනයට තමයි අපි වෝල්ටීයතාවය කියන්නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන ශීඝ්‍රතාවය තමයි අපි ධාරාව කියන්නේ. ඉතින් මේ දේවල් ගැන මූලික දැනුමක් නැත්තම් මගේ කලින් වීඩියෝස් බලලා ඉන්න. මම කියන්නේ ටෙක් කෝස් කරන අය නෙමෙයි, වෙන කෙනෙක් මේක බලනවා නම්. මොකද එහෙම නැතුව අපිට ගමන යන්න අමාරුයි. විදුලිය මයින්නවා, වෝල්ට් කියන එකකින්, ධාරාව මයින්නවා, ඇම්පියර් කියන එකකින්. මේ දේවල් පොඩ්ඩක් උළුවේ තියාගන්න. ඉතින් අපි නිවසට පිටින් නම් තමයි එන්නේ. ඔයගොල්ලෝ දන්නවා කළු පාට වයර් එකක් එනවා අපේ ළඟම තියෙන කණුවෙන්. දැන් ඒ කළු පාට වයර් එකේ පිටින් පෙරවන තනි වයරයක් වගේ වයර් දෙකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන ඇලුමිනියම් කම්බි. ඉතින් ඇලුමිනියම් කම්බි කියන්නේ 10 mm කේබල් දෙකක් තමයි තියෙන්නේ එතන. ඉතින් ওই කේබල් එකෙන් එනවා අපේ ගෙදර තියෙන වහලට, LRN එකට හෝ බොබින් එකට. ඒ ඇවිල්ලා යා එනවා අපේ මීටර් බොක්ස් එකට. මීටර් බොක්ස් එක ඇතුලේ කොහොමද මේ වයරින් එක තියෙන්නේ? මීටර් බොක්ස් එක කොහොමද මීටරේ වැඩ කරන්නේ? ඉතින් මේකේ අඩුවෙන් කරකනවද, වැඩියෙන් කරකනවද, මේක පනලා ගන්න පුළුවන්ද? මේ දේවල් ගැන තමයි ඉතින් ගොඩක් කට්ටිය කල්පනා කරන්නේ. ඉතින් අපිට විදුලිය ලබා දෙන විදුලි වල මණ්ඩලයෙන් නැත්නම් සමහර පළාත්වල ලෙකෝ ආයතනයෙන් ලබා දෙනවා. ඉතින් විදුලිවල මණ්ඩලයෙන් ලැබෙන විදුලිය අපේ ඇතුළට ගිය තුරට එන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි එකක් තමයි ඒක. විදුලි මීටරේ අපිට ඇති නෑ. කවදාවත් ඒක හොල්ලන්න යන්න එපා, එහෙට මෙහෙට කරන්න යන්න එපා, ඒකට ඩැමේජ් කරන්න එපා. එහෙම කරොත් ඒගොල්ලෝ අවිල්ලා අපිට ඒක වරදක් විදිහට දැකලා අපිට යම්කිසි දඩමුදලක් ලබා දෙනවා. ඉතින් ඒ දේවල් වලට යන්න එපා. ඉතින් අපි බලමු මෙන්න මේ සර්කිට් එක අද. මේක තමයි එළියෙන් ඉඳන් ගේ ඇතුළට එන සර්කිට් එක. ඉතින් මේක තමයි අපි ඉගෙන ගන්න ඕන අද මෙයා කොහොමද වැඩ කරන්නේ, මෙයාගේ කනෙක්ෂන් කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් මේ මැද තියෙන්නේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් කියලා. ඊට යට තියෙනවා මේක තමයි විදුලි මීටරේ. ඉතින් විදුලි මීටරේ වම් පැත්තේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ලයිව් එක තියෙනවා, නියුට්‍රල් එක තියෙනවා, සර්විස් කේබල් කියලා කියලා තියෙනවා. 220 volt line from CB. ඊළඟට නියුට්‍රල් එක තියෙනවා යටින් කළු පාට වයර් එක. ඉතින් මේ වයර් දෙකම ඇවිල්ලා මීටර් දෙකට ඇතුල් වෙනවා. මෙතනින් LN NN කියලා තියෙනවා. live in neutral in. ඉතින් මීටරේට ඇතුල් වෙලා මීටරේ එකට කිවිලා එයා යනවා L out N out කියන out දෙකෙන් යනවා. live out neutral out. ඉතින් neutral out කියන එක මෙහෙම ගිහිල්ලා කෙලින්ම කළු පාට වයර් එක ඔහොම ගිහිල්ලා out to house අපේ ගේ ඇතුළට එනවා. ඊට පස්සේ ලයිව් වයරක කොහොම ඇවිල්ලා මෙතන ගිහිල්ලා මේ මොකද්ද මේක තමයි කට් අවුට් ප්ලේ එකද කියලා. ඉස්සර ඔයගොල්ලෝ දැකලා ඇති මීටරේ ගාව කළු පාට පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒක අදින්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ අදින්න යන්න එපා. නමුත් ඒක අදින්න පුළුවන්. අදලා තමයි ඒක විසන්ධි කරන්න තියෙන්නේ. ඉතින් ඒ කට් අවුට් ප්ලේ එකද තමයි මේක. දැන් ඉතින් මේවා පාවිච්චි කරන්නේ නැහැ. අපේ ටීටේ නවීන තාක්ෂණයෙන් අපි MCB එකක් තමයි මේකට දාන්නේ. MCB එක ඇම්පියර් 30 MCB එකක්. ඒ කියන්නේ සිංගිති ප්‍රතිපත බිඳිනය. සිංගිති ප්‍රතිපත බිඳින ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැන්ට මතක තියාගන්නකෝ MCB එකක් තමයි තාන්නේ. ඒ කියන්නේ මෙයාගෙන් ගලාගෙන යන්න පුළුවන්නේ ඇම්පියර් 30ක ධාරාවක් පමණයි. ඒ දෙය තේරුම් ගන්න හොඳට ඕනේ. ඉතින් ඇම්පියර් 30ට එයා මෙයාගෙන් යනවා නම් මෙයාගේ තියෙනවා ද්විලෝහ පටියක්. ඒ කියන්නේ වර්ග දෙක ලෝහ වලින් හදපු පොඩි පටියක්. ඉතින් මේ පඩියේ එක ලෝහයක් තාපය යම් කිසි ගානකට ආවට පස්සේ එයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට අනිත් ලෝහය ටිකක් ඝනකන් ලෝහයක්. ඊට පස්සේ ඒ ප්‍රසාරණය වෙන එකේ මේකට අරයා එක පැත්තකට යත් වෙනවා. එතකොට මෙයා විසන්ධි වෙනවා. ඉතින් මේක මම පස්සේ MCB ගැන RCCB ගැන කතා කරද්දී කියලා දෙන්නම්. ඉතින් ඒ විසන්ධිකරණය තමයි උතනදි සිදු වෙන්නේ. මොකද අපිට ගෙදරට ලැබෙන විදුලිය අපිට ලැබෙන ඇම්පියර් 30ක් විතරයි. එතකොට සාමාන්‍යයෙන් වොට් 7000ක් විතර ලැබෙනවා. ඔතන වොට් 7000ක් ගෙදරක පාවිච්චි කරනවා කියන්නේ ඒක ලොකු බිලක්. ඉතින් එහෙම කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි මේට වැඩිය heavy equipment පාවිච්චි කරනවා නම් heavy equipment අපිට සිද්ධ වෙනවා විදුලි ප්‍රමාණය මේට වැඩිය ලොකු ඇම්පියර් ගණනක් ඉල්ල ගන්න. ඉතින් ඇම්පියර් 30 ලිමිට් එකක් තමයි සාමාන්‍ය ගෙදරට තින්නේ නිවාසයේ සාමාන්‍ය මේ පරිභෝජනයට. ඒක ලිමිට් කරගන්න තමයි ඇම්පියර් 30ට එහා යන්නේ නැති වෙන්න ඒක ලිමිට් කරගන්න තමයි මෙතන ගේට් එකක් ඔය විදිහට මේක දාලා දෙන්නේ. ඇම්පියර් 30ට එහා යILනවා නම් ඇතුලෙන් එයා ඒක විසන්ධි කරනවා. අනිත් එක තමයි නිවාසයේ තියෙන ප්‍රතිපතේ ආරක්ෂා කරගන්න. මොකද මේක තිබ්බේ නැත්නම් සමහරට එළිය ලයින් එකේ කියන්නේ මේන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ලයින් එකේ තියෙන ලොකු ඇම්පියර් ගානක් නිවසට එන්න පුළුවන්. සමහරට ලොකු පිපිරීමක් වගේ ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් නිවසේ ගිනි ජාලාවක් ඇති වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි මෙහෙම දාන්නේ. ඉතින් අපි බලමු මීටර් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා ඉස්සරහට. දැන් මෙතක 10 mm කම්බි තමයි මේකට දාලා තියෙන්නේ. මොකද ඇම්පියර් 30ක් වගේ ගමන් කරන්න පුළුවන්. 30ට වැඩියෙන් ගමන් කරනවා. නමුත් 30කට ගැලපෙන කම්බි තමයි 10 mm. ඉතින් 10 mm කේබල් එකක් තමයි මෙතන යූස් කරන්නේ. ඉතින් සර්විස් වයර් එකේදී තියෙන්නේ ඇලුමිනියම්. ලෝඩ් වයර් එකේදී තඹ වෙනවා. තඹ වයර් එකේ සන්නායක ගුණය වැඩි. මම සන්නායක පරිවර්තක ගැනත් කලින් කතා කරා. ඒකත් බලන්න බැලුවේ නැත්තම් ඉතින් සර්විස් වයර් එකේන කේබල් එක අපි මීටරේ තියෙනවා ටර්මිනල් 4ක් ඉන් තියෙනවා අවුට් තියෙනවා. ඉතින් ඒ ටර්මිනල් එකට කෙලින්ම ප්ලග් කරන්නේ නැහැ. මොකද ඇලුමිනියම්ුයි يعني විරුද්ධ ලෝහ දෙකක් එකට තියපුවම යාලා විඛාදනය වෙනවා. ඉතින් ඒ හින්දා අපි ලග් එකක් ගහලා තමයි මේකට සම්බන්ධ කරන්නේ අදාළ ඇලුමිනියම් කේබල් එක. ඉතින් ඒවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කරන දේවල්. මම කියන්නේ ඉදිරියේදී ඕගොල්ලෝ කරද්දිත් එහෙම කරන්න යන්න එපා. ඒ විදිහටම කරන්න. මොකද විරුද්ධ ලෝහ දෙකක් තියපුවාම එයාලා කාදෙන වෙනවා. එතකොට එයාලගේ කාදෙනලා එයාලගේ තාපය හට ගන්නවා. එයාලගේ ධාරාවේ ගමට බාධා ඇති වෙනවා. මේ වගේ දේවල් වෙනවා. අපි බලමු මීටරය ඇතුලේ කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන මීටරයක් මේක ඇතුලේ මොනවද මේ තියෙන්නේ අපි බලමු. ඉතින් මම කලින් සඳහන් කරපු ලයිව් එක තමයි මේ එන්නේ. ලයිව් එක ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙතන තියෙනවා ධාරාව මනින උපකරණය. ඒ කියන්නේ කරන්ට් ට්‍රාන්ස්ෆෝමර් එකක්. කරන්ට් ට්‍රාන්ස්ෆෝම් එකක් තියෙනවා. ඊට පස්සේ ලයිව් එක මෙහෙම යනවා, ඕන් ගෙදරට යනවා. ඊට පස්සේ තියෙනවා මෙතනින් ලයිව් එක ඇවිල්ලා ලයිව් එක මේක කනෙක්ට් වෙනවා. කනෙක්ෂන් එක ආවට පස්සේ මෙයා කනෙක්ට් වුණාට මෙයාගේ කරන්ට් ට්‍රාන්ස්ෆෝම් එක සප්ලයි ආවට පස්සේ මෙයා කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙයා හරහා දාලා මේ තියෙන කොයිල් හරහා ගිහිල්ලා නියුට්‍රල් එකට සම්බන්ධ වෙනවා. එතකොට සමාන්තරකටව සම්බන්ධ වෙන්නේ මොකද්ද? වෝල්ට් මීටරේ. ශ්‍රේණිකටව සම්බන්ධ වෙන්නේ ඇම්පියර් මීටරේ. ඉතින් මේ විදිහට වෝල්ට් මීටරේ ඇම්පියර් මීටරේ තමයි මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ දෙන්නගේ දත්තයන් යනවා මේ ඉන්ටර්ෆේස් කියන එකට. ඉන්ටර්ෆේස් කියන එකේදී මේක කැල්කියුලේට් කරගන්නවා වෝල්ට් වලට. ඒ කියන්නේ P = VI කියන සිද්ධාන්තය තමයි මෙතනදී වෙන්නේ. වෝල්ටීයතාවයේ ගුණ කිරීම ධාරාව සමාන වෙනවා විද්‍යුත් ශක්තියට. ඉතින් විද්‍යුත් ශක්තිය තමයි මෙතනදිම ඉන්නේ. සාමාන්‍ය වොට් 10 උපකරණයක් පැක් වැඩ කළොත් මේකලෝ කියන්නේ මේකදි වෙන්නේ මෙයා ඒකකයක් යනවා. වොට් 10ක අපි හිතමු හීටර් එකක් කියලා. හීටර් එකක් අපි පැයක් ගහලා තියෙනවා. පැයක් ගහලා තිබ්බොත් මෙයාගේ එක අංකයක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ එක ඒකකයක් කවුන්ට් වෙනවා. ඉතින් ඒක න පොඩ්ඩක් අයිඩියා ගන්න. ඒතර වොට්ස් තිය බල්බ් එකක් අපි කොච්චර කාලයක් දැම්මුද මේකේ එකක් කවුන්ට් වෙන්නේ කියලා. ඒක නම් පොඩ්ඩක් ඉස්සරහදී අපි ගණන් වගේ දේවල් කරද්දී කතා කරමු. හවුස් වල නම් විශේෂයෙන් මේ දේවල් වැදගත් වෙනවා. අපි සර්කිට් එක ඩිසයින් කරද්දී, අපේ ගේ ඇතුලේ සබ් සර්කිට් ඩිසයින් කරද්දී, ඒවට අවශ්‍ය මේ බ්‍රේකර් දාද්දී මේක ගොඩාක් වැදගත් වෙනවා. අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්තම් අපිට හිතේ හැටියට බ්‍රේකර් දාලා ඒ විදිහට වයරින් එක කරන්න බෑ. කරන්න පුළුවන් බල්බ් පත් වෙනවා. බල්බ් පත් වුණා කියලා වයරින් එක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නම් හොඳට අයිඩියා එක තියාගන්න. බාසුන්නයා කෙනෙක් වෙන්න එපා. හොඳ ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ලොකු ගමනක් යන්න. මේ තියෙන්නේ බෙදුවල වන්ද්‍රේ මීටරේ සාමාන්‍ය පිටුම. ඉතින් මේක තමයි මම දැන් කරගෙන කැල්ල තියෙන ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන කරගෙන රෝදේ. ඊට පස්සේ මේ තියෙන්නේ මනුව. ඊට පස්සේ මෙතන යන දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙයා යම්කිසි වටගණක් ඇදකුණොත් තමයි මෙයාගෙන් එකක් යන්නේ. ඉතින් ඒක මේ මීටරේ ගහලා තියෙනවා මෙයාගේ වට කීයක් අරගෙනොත් මෙයාගේ යුනිට් එකක් යන්නේ කියලා. ඕක ඇකියුරසි එක තමයි. මොකද මේක ඇතුලේ තියෙන මෙකැනිකල් පාර්ට් එකක්. වීල් සාමාන්‍ය ඔරලෝසුවක් වගේ. ඔරලෝසුවේ තියෙන වගේ ස්ප්‍රින් දාලා එහෙම කැරකෙන පාර්ට් එකක් තියෙනවා. ඉතින් කැරකෙන පාර්ට් එකේදී ගැටලුවක් තියෙනවා. එයාගේ ඇකියුරසි එක වෙනස් වෙනවා, අය හරියනවා, නැත්නම් වෙනස් වෙලා තියෙනවා, නැත්නම් අඩු වෙනවා. මේ වගේ ලොකු ලොකු ප්‍රශ්න එනවා. ඉතින් ඒවල් මේ සමහර වෙලාවට ඔටෝමැටිකලි හරියනවා. ඉතින් ඒ හින්දා තමයි දැන් එන්නේ ඩිජිටල් විදිහට හදපු ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන accuracy එකක් තියෙන ගොඩක් හොඳ මීටර්ස්. මේ තියෙන්නේ කටවුට් බ්‍රේක් එක ඇම්පියර් 32 කියලා ඕනට පේන විදිහට ගහලා තියෙනවා. මෙතන 32. ඉතින් සාමාන්‍ය අපි ගේ ඇතුලේ distribution board එකේ නම් ඇම්පියර් 32 බ්‍රේකරයක් පාවිච්චි කරන්නේ නැහැ. සිගිති පරිපත බින්දිනයක්. ඉතින් අපි මේන් එළිය තියෙන මේන් බ්‍රේකර් එකක් තමයි CB එකෙන් දෙන ලිමිට් බ්‍රේකර් එක තමයි මේක. ඉතින් මේකට ඇම්පියර් 32 එකක් තමයි දාන්නේ. ඉතින් ඉස්සර කටවුට් එක කළු පාට එක තිබ්බේ. ඕකනම කලිනෝ කීවා. මේ තියෙන ඒගොල්ලන්ගේ සීල් එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් තමයි මේක ගහන්නේ. මේ අපේ මීටර් බොක්ස් එකේ තියෙන හැම දොරක් අරින්න තැනක්ම එනම් විශ්චයත් අද කරන තැනකට තමයි ඒගොල්ලෝ මේ සීල් එක දාලා තියෙන්නේ. මේ සීල් එක ගලවන්න කපන්න කරන්න යන්න එපා. මොකද එහෙම කරොත් ඒගොල්ලෝ මානව ප්‍රතිශක නිලධාරීතුමා ඇවිල්ලා බලද්දි මොනවා හරි ගැටලුවක් වෙලා තිබ්බොත් ෆිසිකලි ඒගොල්ලෝ ඒක report කරනවා අදාළ ප්‍රදේශයේ අධිකාරීතුමාට. එහෙම වුණොත් ඕගලන්ට ඒගොල්ලෝ ඇවිල්ලා visit කරලා සමාජයට මුදලක් ගෙවන්න පුළුවන්. ඕගලන්ගේ විදුලි විසන්ධිකරීමකදී ඒගොල්ලෝ කරන්නේ ඇවිල්ලා මේ මීටරක මේ සීල් එක ඒගොල්ලෝ ගලවලා ඊට පස්සේ මම කලින් කතා කරපු කටවුට් බ්‍රේකර් එක off කරලා MCB එක off කරලා ආයෙ සීල් කරලා යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ payments එක හරි ගියාට පස්සේ ආයෙ ඇවිල්ලා ඒ විදිහටම reseal කරලා යනවා on කරලා. මේ දේ තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඉතින් නිවස ඇතුළට දැන් විදුලිය එනවා, ලෝඩ් වාදකෙන් එනවා. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. වීඩියෝ එක පොඩ්ඩක් කෙටි කෙටි විදිහට මම ඉස්සරහට කරන්නම්. මොකද ලොකුවට මේක කතා කරනවා නම් විස්තර කිරීම ගොඩාක් කරන්න ඕනේ. එතකොට ලොකුවට බෝරින් වෙනවා. අනිත් එක ඉලෙක්ට්‍රිකල් ගැන කැමති අය මේක මම කොච්චරට කරත් අහයි. සමහරුන්ට ඉතින් බෝරින් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඉස්සරහ වීඩියෝ එකේදී හම්බ වෙමු කොහොමද ගේ ඇතුළට ඇවිල්ලා මේක හැසිරෙන්න කියලා. එහෙනම් අයිබෝවන් සියලුම දෙනාට.